is Mother Verena Midday News. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පෘතු වාර්තා කරනයේ දේශය සන්නාමය අද දෙරන සමගින් මම ශ්‍රීමණ යාපා. මුලින්ම ප්‍රදේශවිරෂ පාට. දූෂිතයන්ට කිසිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති කියයි. මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ තීරණයක් ගැනීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක්. වෛද්‍ය සංගමයේ සහ සෞඛ්‍ය ඇමති අතර සාකච්ඡා. සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකපය අද සංකේත වැඩවර්ජනයක නිරත වනවා. අද පෙරවරු 8 සිට ආරම්භ වූ වැඩවර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බවයි එම සංකමය සඳහන් කළේ. අද උදෑසන සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. ඇයි මෙහෙම කරන්නේ? ඇයි දොස්තර මහත්මයා මේව තේරෙන්නේ නැද්ද? මේ වගේ අහිංසක දේවල් නැවත කරන්න එපා කියලා අපි වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. හෙට නෑ, පොය අනිද්දා එන්න කියලා තියෙනවා. අනිද්දා එනවා. ඒ අපිට ඉතින් හරි කරදර තමයි, මොනා කරන්නද? ඉතින් තනියම එන්නත් බෑ. ඔව්, බෙහෙත් ගන්නවා වැඩ ක්ලිනික් එක නෑ. ඊට පස්සේ මේ යනවා. ඉතින් මොනා කරද? පොඩි මිනිස්සුන්ට තමයි දුක. අපිට ගිය මාසෙ දුන්න බෙහෙත් ඔක්කොම ඉවරයි. දැන් අදින් බෙහෙත් නොගත්තොත් අපිට ඉතින් අසරණ වෙනවා අපි. ඉතින් ඉස්තේ වර්ධනය ගන්න අපි විරුද්ධයි. ඉතින් හැමදාම වර්ධන වලින් දැන් අපි හැම්බත් වෙලා තමයි ඉන්නේ. පාන්දර 3 4 ඉඳලා මේ ඉන්නේ. එක්කෙනෙක්ව ළඟපාත ඇයෝ නෙමෙයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනයේ සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා. කථානායක කරුචා සූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්වනවා. බැනුම්කර සහ බරපතල වංචා විමර්ශන කමිෂන් සභා වාර්තාවන් පිළිබඳ විවාදය සිදු කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්ව කිහිපයක් පළ කළ අදහස් පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු වීම හේතුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා. දූෂිතයන්ට පිරිසිදු දේශපාලන ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය හැකි බව නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හඟුරන් කෙත රිකිල්ලගස්කඩ නගරයේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන් කෙත රිකිල්ලගස්කඩ නගරයේදී ඊයේ පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය පැවැත්තුණා. මෙහිදී ජනාධිපතිවරයාට පැමිණි පාක්ෂිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. මෙම රැළියට නුවරළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජනතා නියෝජිතයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා. මහා බැංකුවේ බැඳුම් කර කොමිෂම මේ වාර්තාවේ තියෙන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ අය, මේ ආණ්ඩුවට සම්බන්ධ අයගේ කොම්පැනි කාර්යෝ, මේ ආණ්ඩුවට සම්බන්ධ අයගේ රජයේ නිලධාරී ගැන විතරක් නෙවෙයි, මේ අහිංසක වතු කම්කරුවන්ගේ සේවක අර්ශාද කර්මුදල ඉඳලා දුප්පත් ජනතාවගේ සල්ලි මහා බැංකුවේ තිබුණා කෝටි දහස් ගණනක් හොරකම් කරලා තිබෙන්නේ. 2008 ආණ්ඩුවේ ඉඳලා 2016 වෙනකන් මේ හොරකම සිද්ධ වෙලා තියෙනවායි කියන එක බොහොම පැහැදිලිව
මේ කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා. පෙරේදාමම කිව්වා රත්නපුරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාර්ලිමේන්තුවේ ඉන්න 96 දෙනා මාත් එක්ක එකට හිටගන්නවා නම් මට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? මම එහෙම කිව්වේ ඇයි? මම එහෙම කිව්වේ මම දන්නවා ඒගොල්ලන්ට මාගාවට එන්න බෑ, මගේ ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ. ජනාධිපති වෙලා අපේ නායකතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වා මම මේ පක්ෂේ පණ වගේ රකින්නවා. මම 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආණ්ඩුවක් හදන්න මේ පක්ෂේ ශක්තිමත් කරනවා. එහෙම කියලා කොට්ටාස ක්‍රමය ගෙනාවාම සියලු දේශපාලන පක්ෂ විරුද්ධ වුණා. හැබැයි ඔබේ පක්ෂේ සභාපති මෛත්‍රී කොට්ටාස ක්‍රමය ගෙනාවා. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවද සමග 2020 දක්වා ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කතුරුවෙල නගරයේ පැවති ජන රැලියක් අමතමින්. පළත්පාලන ඡන්ද විමසීමට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ පාත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ පසුරුවේ පොළොන්නරුව කතුරුවෙල නගරයේදී පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි අගෝස්තු ඡන්දයට ගියා. අපිට 106යි. අපිට තනියම ආණ්ඩුවක් හදන්න තිබුණේ නැහැ. හැබැයි අපේ අගමැතිතුමා මේ රටට ආදරය කරන නායකයෙක් හින්දා ජාතික ආණ්ඩුවක් හදන්න ඒ වෙනකොට තීන්දුව කරලා තිබුණා. ඒකට හේතුව තමයි මහින්ද රාජපක්ෂ යුගයේදී මේ රට ලෝකේ විශාල අප්‍රසාදයකට ලක් වෙලා තිබෙන රටක්. අපි ජාතික ආණ්ඩුව හැදුවෙත් රටේ ශක්තිමත් ආණ්ඩුවක් තියෙනකොට ලෝකේ රටවල් වලින් අපිට එන ප්‍රශ්න අඩු වෙනවා. මේක අවබෝධ කරගත්ත හින්දා තමයි අපේ නායකතුමා මේකට එකඟුනේ. හැබැයි එදා ඉඳලා එක්සත් ජාතික පක්ෂයට එන උරු දසාව ලබන්න ගත්තා. අපි දීර්ඝ කාලයක් දුක් විඳ මිනිස්සු තමුන්නාන්සේලා එක්සත් ජාතික පක්ෂයට එලා අවුරුදු 20ක් දුක් විඳා. පහුගිය අවුරුදු දෙක මාරේ තමුන්නාන්සේලාට සම්පූර්ණ සාධාරණයක් වුණේ නැහැ, විශේෂයෙන් පොළොන්නරුවට. මොකද අපි ආරක්ෂා කරන්න අපිට මේ කැබිනට් අවදි දූරයක්වත් තිබ්බේ නැහැ. මම අගමැතිතුමාගේ මේ වෙලාවේ ගෞරවයෙන් ඉල්ලන මම මට ඉල්ලනවා නෙමෙයි, කවුරුරි පිටින් හරි අපිට කැබිනට් අවදිවරයෙක් මේ පොළොන්නරුව ආරක්ෂා කරන්න ලබා දෙන්න ඉදිරියට කියන ඉන්නීම මම ඔබතුමාගෙන් කරනවා. අපිට පේනවා කොළ එළියක්, අපේ එළිය කොළ අලියෙක් එනවා. ඒ දැවැන්ත හස්ති රාජයාගේ පිට උඩ ඉන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියන කාරණේ මම තමුන්නාන්සේලාට මතක් කර සිටිනවා. මං අද ආවේ වැස්සක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, මං එක වැස්සත් ඇවිල්ලා. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණට. අපි හදන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා. එහෙනම් 2020 වෙනකන් අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා අපි තීරණය කළා. ඒක වෙනස් කරන්න බෑ. ඒ වගේම මේ ආණ්ඩුව සමගියෙන් ගෙනියන්නත් අපි තීරණය කළා. ඡන්දෙන් පස්සේ ඒ සමගිය ඇති කරගෙන ආපහු ක්‍රියා කරන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති හැටියට අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා අපි සියලු දෙනාම තීරණය කරා. මෙතෙක් කල් මහවැලිය ගෙනල්ලා මේ ප්‍රදේශයේ දියුණු කරා වාගේම ඊළඟ පියවර වෙන්නේ තිරිකුණාමලයේ සංවර්ධනයෙන් පොළොන්නරුව දියුණු කරන්න හිඟුරක් ගොඩක් ගුවන්තොට පොලක් ඇති කරන්න කියලා කියන්න කැමතියි. පළත්පාලන ඡන්දය ජයගැනීම සඳහා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් නිරත වන රංගනයෙන් ජනතාව රැවටිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගල්කිස්ස මැතිවරණ රැලියට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පළත්පාලන මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ගල්කිස්ස බස් නැවතුම්පලේදී මෙම ජන රැලිය සංවිධානය කර තිබුණා. රැලිය පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රට විනාශ කරලා දාලා තියෙන වෙලාවක් අද. ණය බර දවස ගානේ වැඩි වෙනවා. මට කියනවා ණය බරක් දුන්නලු. මම දුන්නු ණය බරක් නෑ. මම ගත්ත නම් ණය ගෙවන්න පුළුවන් ගාණක් ගත්තේ. ඒකට අපි සැලසුම් හදලා තිබුණා. යුද්ධයක් එක්ක ලෝක ආර්ථිකය බිඳ වැටිච්ච වෙලාවක, සුනාමියෙන් රට ගිලගත්ත වෙලාවක මම බලයට පත් කරේ. මම අඬා හිටියා නම් කොහොමද? අයියෝ යුද්ධේ මට බෑ. කීකී ඉන්න පුළුවන්ද මට? එවනම් එනම් තියෙයි වැඩේ ලස්සරට. දැන් ඉතින් මේ ණයයි ඔක්කොම විනාශ කරලා රටේ කරපු දෙයක් නෑ. ණය ගත්තා කෑවා.
ජනාධිපතිතුමා කියන්නේ ඒකයි. ජනාධිපතිතුමා ඉඳන් කියන මුන් මේ ගත්ත පිට රටින් ආපු සල්ලි ටික මුන්ගේ ප්‍රයිවට් ඇකවුන්ට්ස් වලට දාගෙනලු. මම නෙවෙයි කියන්නේ, ජනාධිපතිතුමා කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට උත්තරයක් දෙයි කියලා අපි බලන් ඉන්නවා. එතුමා උත්තර දෙන්න ඕන. එයාට ජනාධිපතිවරයා විශාල අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරා. ඒ අධිචෝදනා පත්‍රයට ඔව් නිවර්දිකරුවෙක් නම් ඔව් වහාම එයාට උත්තර දෙන්න ඕන. හැබැයි උත්තර දෙන්නේ නැහැ. මට ඒක විශ්වාසයි. අනිත් පැත්තෙන් කිරියල්ල මහත්තයා කියන කතාවක් මේ දෙන්න බොරුවට ගහගන්නේ. ලව් එක තියෙනවා. ඉතින් මැතිවරණය දිනාගන්න යාලා කරන රණ්ඩු අපි අහුවෙන්නේ නැහැ. ඔබ අහුවෙන්නේ නැත්තම් පොට්ටුවට පොට්ටුවට. මේ අතර පළත්පාලන මැතිවරණයට මහරගම නගර සභාව වෙනුවෙන් බයිසිකලයේ ලකුණින් තරගවදින ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන ජනරැලියක් ඊයේ පසුරුවේ මහරගම නගර සභාව අසලදී පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බොරුවට අපිට ආරාධනා කරනවා. මම දැනගත්ත මේක බොරුවයි කියලා. මේ අපි රවට්ටන්න කරන වැඩක්. අපේ ඡන්ද කඩා ගන්න පුළුවන්ද කියලා බලනවා පෝට්ටුවේ ඡන්ද ටික. මේමවත් කියලා. එන්න කියලා එක්කව් වෙන්න කියනවා. ඊට පස්සේ බානිනවා. අපි පක්ෂයේ සභාපතිතුමාට බානිනවා. උඩ පැන පැන මන් දැක්කාද බානිනවා. කිරියල්ල ඇමතිතුමා කියනවා අනේ මේ පෙම්මිවල බොරුවක් කරන්නේ. මේ තරහ වෙලා ඉන්නේ මැතිවරණය ඉවර වෙනකන් විතරයි. ඊට පස්සේ පරණ පෙම් කෙලිය කරනවායි කියලා. ඉතින් ඒකින්ද එහෙම රැවටෙන ජනතාවක් මේ රට තුල නැtei කියන එක අපිට පැහැදිලිව තමුන්හන්සලට මතක් කරන්න ඕන. මේ තමන්ගේ රට, අපි ඉපදුන රට, අපි ජීවත් වෙන රට, අපි මිය යන රට, අපි මිහිදන් කරන රට මේ රට. මේ පොළොව. එහෙමනම් සහෝදරවරුනි සහෝදරියනි මේක කෑලි වලට කඩලා අඳුන්ට බාර දෙන්න බෑ. මේ රට කඩන්න ඉඩ තියන්න බෑ. අපිට කියනවා ජාතිවාදියෝ කියලා. අපි ජාතිවාදියෝ නෙවෙයි. අපිට ජාතිවාදියෝ වෙන්න බෑ. මෙයාලා සංඉන්දියාව කියලා කරන්නේ ජාතිවාදයයි. දේශපාලන වේදිකාවේ පළවෙනි අදහස් කිහිපයක් ගෙනෙන එකට එක විශේෂාංගය දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මේ රටේ හදන්න ඕන නම් ඔය බෙදිලා කැඩිලා හන්දි ගානේ ගිහිල්ලා ජීඑල් පීරිස්ගේ පක්ෂේ අරගෙන යන්නේ නැතුව මන්ත්‍රීවරු 92ම ජනාධිපතිවරුන් හෙට උදේ ගිහිල්ලා කිව්වොත් හෙට උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මේ රටේ හදන්න පුළුවන්. ගිය සැරේ තන්දෙදිත් කොකා පෙන්නලා මේ සැරේ තන්දෙත් අපිට කොකා පෙන්වන්න ආරාධනා කරනවා. 96 දෙනාම එනවනම් ආණ්ඩුවක් හදන්න ලෑස්තිලු ශ්‍රී ලංකා ආණ්ඩුව. අපි කියනවා අපි එන්නේ නැහැ. අපි ආණ්ඩුව හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක විතරයි කියන කාරණේ අපි හිතනවා. ලැජ්ජයි හිරිකිතයි අපිට තිබුණා පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂයේ බහුතර බලෙත් එක්ක තවත් කණ්ඩායමක් එක තනි ආණ්ඩුවකට යන්න. හැබැයි අපේ ජාතික ආණ්ඩුවකට අත දුන්නේ නිමල් සිරිපාලලා, නිමල් පෙරේරලා, ඒ වගේම දයාසිරි ජයසේකරලා, ඒ මැති ඇමතිවරුත් එක්ක මේ ගමන හවුලේ යන්න පුළුවන් නම් යන් කියන කාරණේ අපි කිව්වේ යහපාලේ පිටලා දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න නෙවෙයි. UNP එකේ නායකත්වය හොරකම් කළා මාට්ටු වෙලා ඉවරයි. බදුල්ලේ දිස්ත්‍රික්කයේ UNP නායකත්වය වැඩ බෑ කියලා වැඩ අතහැරලා ඉවරයි. සමහර අය දැන් ගිවිසුම් ගහගෙන තියෙන UNP ඇත්ත එක්ක අර දවල් මිගෙල් රෑ දනියෙල් වගේ සමහර අය ඉන්නවා. දවල් බැසිල් රෑ රනිල්, දවල් නාමල් රෑ රනිල්, දවල් දනිල් රෑට රනිල්. මහින්ද මහත්තයා පහුගිය කාලෙම කිව්වා මේ ඔය එක එක මන්ත්‍රීවරුන්ගේ ෆයිල් එක එතුමා ගාව තියෙනවා කියලා තමයි කිව්වේ. ෆයිල් කිහිල්ල ගාගෙන හිටියා කිහිල්ල මයිල් එනකම් ආපහු දඟලනවා භූමි තෙල් ගාපු ගැරඬි වගේ. ඇයි මේ දඟලන්නේ? මහින්ද මහත්තයා අර හංගගෙන හිටපු ෆයිල් ටික එළියට ආවා මේගොල්ලන්ගේ පැටිකිරිය එළියට එනවා. මං කියන ඔය වැරදි කරපු හුඟ දෙනෙකුට ආපහු වින්ද වෙන්නේ මහින්ද මහත්තයාගේ වේදිකාවේ නෙමේ මහවුළු ගෙදර. ඔව් අපි හඳුරු කිව්වා වගේ උඹ හැදියා මල්ලි හොඳේ. දැන් උඹෙත් ඉතින් අර කඩුවෙන් ජනාපතිතුමාට කපන්න බැරි නම් මම කිනිස්සෙන් හරි කපනවා. මොකද ජනාපතිතුමා කඩුවක් තියෙන යකෝ මං ගාව කිනිස්සක් හරි තියෙන්නේ. පරණ වැරදි අත්හැරලා හැදෙන්න ඕනේ. හරිද? මැතිවරණ සමයේ පක්ෂ අතර සිදු කරන විවේචනයන් සාමාන්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරණ 360 වැඩසටහන් සමග එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ පක්ෂ දෙකේ ආර්ථික සැලැස්ම දෙවිදියක්. මේක කොහොමද මේ ගැළපීම සිද්ධ වෙන්නේ? පක්ෂ දෙකම මූලික වෙළඳ ආර්ථිකය පිළි අරගෙන තියෙනවා. අද ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක ක්‍රියාත්මක කිරීමේදී තමයි සමහර තැන්වලදී අපිට තියෙන්නේ වෙනස්තාවල. ඒ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අපේ වෙනස් වෙන්න පුළුවන්. ඒක සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවලදී විකල්පයක් නැහැ ස්ථාවර ගැන කතා කරන්න. එකම විකල්පයයි තියෙන්නේ. අපේ ස්ථාවරේ කුමක් වුණත්. ඒ අවස්ථාවලදී අපි ඒ ස්ථාවරයට යනවා. ඉතින් සාකච්ඡාවෙන් යන්න තියෙනවා. මේ පිළිබඳ විවිධ අදහස් තියෙනවා. ඒත් අපි ඔක්කොම දන්නවා ලෝකය යන දිශාව. ඉතින් මෙතන තියෙන යන වේගය පිළිබඳ විතරයි ඒ සාකච්ඡා බොහෝ දුරට තිබෙන්නේ. ඔබතුමාගේ පක්ෂයනුත් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂය ඇතැම් පිරිස් ජනාධිපතිවරයා විවේචනය කරනවා. ඒකත් අපි දකිනවා. හැබැයි ඔබතුමා තීරණය කරනවා ජනාධිපතිවරයා විවේචනය නොකළ යුතුයි කියලා. ඔබ දැඩි ලෙස අවවාද ලබා දෙනවා ඔබේ පක්ෂයේ සාමාජිකයන්ට. ඇයි ඔබතුමා විවේචනයක් ඇති වුණේ නැහැ? ඒත් මේ ඡන්දේනකොට සමහරු හිතුවා ඇමතිවරු කිව්වේ කාරණාවලට ජනාධිපතිතුමා කියන කාරණාවට පිටුදු දෙන්න උවමනයි කියලා. වාද විවාද වලට ගියාම ඒවත් ඇදගෙන යනවා. ඉතින් අපි සනාථ කරේ අපි ඉස්සෙල්ලා ගත්තේ තීරණය අපි ක්‍රියා කරා පොදු අපේක්ෂයක් ගේන්න. අපි ක්‍රියා කරා අපේක්ෂා ජනාධිපති කරන්න. අපි ආණ්ඩුවක් ඇති කරා. ඒ නිසා ජනාධිපතිතුමාට විවේචනය කරන්න එපා කියලා ඉස්සෙල්ලා ගත්තේ තීරණය මතක් කරා. සමහර ඇපෙන් ඇහුවා කොහොමද කරන්නේ මේක ඡන්දයක්නේ. ඔබතුමා විවේචනය කරනවා නම් අපිත් විවේචනය කරන්න ඕනේ කිව්වා. මං කිව්වා අනික් අය විවේචනය කරන්න ඒකට කියන දේ. ඒ කියන්නේ අගමැතිතුමනි මේක මේ ඡන්දය නිසා වෙච්ච දෙයක්ද? ඒ කියන්නේ පිටින් විරසකයක් තියෙනවා බවක් ජනතාවට පෙන්වන්නට ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔබතුමා ජනාධිපතිතුමත් සමග සහයෝගී කටයුතු කරනවා. විවේචනය කරන ජනාධිපතිතුමා විවේචන කළා තිබුණේ නැහැ. නැහැ මේ හුඟක් ඇති වුණේ ඡන්ද කාලී තින් උණුසුමක් තියෙනවනේ දෙපැත්තම හැම පැත්තෙම උණුසුමක් තියෙනයි අවස්ථාව. වර්තමානයේ වඩාත් ලාභදායීම ව්‍යාපාරය ලෙස ඇතැම් පිරිස් දේශපාලනය පත්කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහතා පවසනවා. ත්‍රිකුණමලේ නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් අගමැති කමරා හොරු අල්ලනවා කිව්වා. මට මතකයි ඒ කාලේ කිව්වා එතුමා බලයට ආපුවාම හොරු අල්ලලා හොරු හිරේ දාලා හොරකම් කරපු දේපල අරගෙන ඒකෙන් රට හදනවා කිව්වා. වෙන මොකුත් ඕනේ නැහැ කිව්වා. ඇල්ලුවත් දැන් හොරු නැහැ. හොරු ආරක්ෂා කරා. ඒ විතරක්ද? හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරා. මොකද බැඳුම් කර හොරකම්. ඒව නිකන් දැන් අපිට නිකන් හුරු නැහැ නේ. ඒ වගේ ಜಾති හොරකම් නේද? සාමාන්‍ය ගම්මල ජනතාව දන්නේ මොන ಜಾතියවද? නා පොල් උස්සනවා. එහෙම නැත්නම් කෙහෙල් කණක් කපනවා. මම කියන්නේ පොල් උස්සන එකත් කෙහෙල් කණක් හොරෙන් කපන එකත් පොඩි වැඩක්. පාර රකින්න ඕන නේද? gedara nidiyena welawa dawasa dekakwa search karala balanna ona. ඊට පස්සේ වැටෙන් පනින්න ඕන. කේල් කන කපන්න ඕන. කවුරුවත් දකින්න නැති වෙන කරේ තියාගෙන එන්න ඕන. නේද? තමන්ගේ වත්තෙන් කැපුවා වගේ ගිහිලා මුදලාලට විකුණන්න ඕන. කොච්චර අමාරු වැඩද? නිසා කේල් කන් හොරකම් කියද්දි ලේසි නෑ. මේවා හැම නෙවෙයි. මේවා කොලේ කස්සක් ගහනවා. ලියුමක් ලියනවා. මේවට කියන මොනවද දන්නවද? white color robbery. සුදු කරපටි මංකොල්ල. හරිද? ඒ කියන්නේ කොලර් එකේ දාඩිය බිඳක්වත් ගෑවෙන්නේ නෑ. AC කාමරේ ඉඳන් කොලේ අස්සම් කරනවා. කෝල් එකක් දෙනවා. account එකට සල්ලි දෙනවා. අද අපේ රටේ දේශපාලකයා දේශපාලනය කරන්නේ බිස්නස් එක. වෙන හොරු අල්ලන්න යන්නේ පොලිසිය. දේශපාලක හොරු වෙන කවුරුවත් අල්ලයි කියලා ආරක්ෂා කරගෙන ඉන්නේ පොලිසිය. මේක තමයි ලාභම ගරු කටයුතු හොරකම්. මේ මන්ත්‍රී ධූරය කියලා කියන්නේ හොරකම් කර ගැනීම සඳහා ලබන ලයිසන් එක. සියුදස විශේෂාංගය දැන්. රටවල් රැසක ශ්‍රී ලාංකික නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. කොළඹදී පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ දේශන මාලාවක් ප්‍රවීණ දේශකයින් රැසක් විසින් සිදු කළා. ඊට ජාත්‍යන්තරය නියෝජනය කරමින් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, කොරියාව, ස්වීඩනය හා කුවේට් රාජ්‍යයේ සම සභාපතිවරුන් එක් වුණා. අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්. This is Adaderna 24/7.